දැන් මේ කැබිනට් මණ්ඩලේ ඉන්න වඩාත්ම වාසනාවන්ත ඇමතුමා කිරියල් ඇමතුමාන මේ සභාවෙත් සාකච්ඡා කරා වෙන් වෙච්ච මුදල් ප්‍රමාණයත් ආයතන දිහා බැලුවම අවාසනාවන්ත ඇමතිවරයා බවට පත් වෙලා තියෙනවා. අපිට අගෞරව කරන්න නෙමෙයි. කවුද වාසනාවන්ත ඇමතුමා? බුද්ධික පතන ඇමතුමාගේ ඇමතුමා රිචාඩ් පතන රිචාඩ් බදුර්දීන් ඇමතුමා තමයි මේ කැබිනට් මණ්ඩලයේ වාසනාවන්තම ඇමතුමා. ප්‍රධාන අමාත්‍යංශ පහක් කරු කතානායකතුමනි. ප්‍රධාන අමාත්‍යංශ පහක්. අමාත්‍ය ධූරාවලියේ නාමලේඛනයේ දීර්ඝතම අමාත්‍යංශය දැන් රිචාඩ් බදුර්දීන් ඇමතුමාගේ. ඒ කියන්නේ අතිගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් වැඩියෙන්ම විශ්වාසය තබපු කිරියල් ඇමතුමාටත් වඩා විශ්වාසය තබපු ඇමතිවරයා විදියට තමයි එතුමා අපි කියවගන්නේ. ඒ විශ්වාසය කොයිතරම් ප්‍රබලද කියනවා නම් පෞගේ සති දෙකේ මගේ මිත්‍ර බදුර්දීන් ඇමතුමා සම්බන්ධයෙන් බරපතල සමාජ විවේචනයක් ගොඩනැගුණා. ඔහු එක ප්‍රතික්ෂේප කරා. වෙනම කාරණාවක්. බරපතල සමාජ හරිත වනයන් විනාශ කිරීම සම්බන්ධයෙන් දැන් ඔහු පිළිබඳ තියෙන විශ්වාසය කොයිතරම් උසතැනක උච්ච ස්ථානයක තියෙනද කියලා කියනවා නම් ලංකාවේ තිබිච්ච එකම හරිත සරසවිය NSBM එකම ග්‍රීන් යුනිවර්සිටි එකත් ඒකත් එතුමාට බාර දෙනවා. එතුමා පිළිබඳ විශ්වාසය ප්‍රකාශ කරන විදියක් ඒක. මම එතුමාට අර චෝදනාව කරනවා නෙමෙයි. එවැනි චෝදනාවක් ආරෝපණය වෙලා තියෙන වෙලාවක රාජ්‍ය නායකත්වය ආණ්ඩුවේ නායකත්වය එතුමාට විශ්වාසයේ සහතිකයක් දිගු කරනවා. ලෝකෙ මොනවා කිව්වත් අපි උඹව විශ්වාස කරනවා කියලා. යතින් රිචාඩ් බදුදීන් මැතිතුමා වාසනාවන්තයි.